සඇදිවපාථනා කරනවා සේල්මදනාට. අද දිනේද ට්‍රන් පොතුලි සාකච්චා කරන්න ලාපොරොත්තුවෙන හිරිවැටීම සම්බන්ධයෙන්. හිරිවැටීම කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් ඇතැම් අෝස්ථවල දිම හිරිවැටීමම්මගින් නිරූපණය වෙන්නේ. ඔබේ දේහයතුළ ඇතිවන්නා වූ බැරෑරුම්මු රෝගීතත්වයක ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒනිසා ඔබ අනිවාරෙන්ම හිරිවැටීම් පිළිබඳව. හොඳ අවධානය සිටීම ඉතාමත්ව දෙගත්වෙනවා. එනිසා අදපි කතා කරමු හිරිවැටීම සබධයෙන්ට. රැඳී සිටින්න නිට්‍රන් පෝ සමගෙන්. කිය බ ද හ වි ඇති න්නේ එක ම ක් ට බ ඔබ. ඩිවෙලාවාක් එක මීරියාවේ නිඳගෙන හිටියොත්. එඒවගේම ඔබගේ දෑත්මත ඔබ හිස තබාගෙන නිදාගෙන හිටියෝොත්. ඒදී ඇතිවන මේ හිකම් ප්‍රශ්නක නිසා. එහමනන්තම හිදී ඇතිවන මේ තෙරපුමනිසා එම ප්‍රදේශයට රුදුරසැපය අඩාල වෙනවා ඒ හේතුවෙන් එම ප්‍රදේශේ හිරි වැටීමකට ලක්ව වෙනවා. ඒ ඉක්මනෙම නවත යතාතත්වයට පත්වීම ඔබ අදදැකීමෙන් වෙදලා ඇති. සාමාන්‍යෙන් ඇවෙන හිරිවැටීමට අමතරව. ඔබගේ දේහය තුළ විවිධ වෙනස්කම් ඇති වෙනවනම්. ඒ අනිවාරිම වෛ්‍ය ප්‍රතිකාර සඳහා යොම වීතු අවස්ථාවක් වෙන්නට පුලුවන්. උදාහරණයක් විදියට හිරිවැටීමත් සමඟ ඔබගේ මුහුණේ සභාව වෙනස් වෙනවනම්. එක ඇනෙ මොකේ සභාව වෙනස් වෙලා මුකේ ඇදවීමක්ගේ තත්ත්යකට පත්වෙනවන. ඒ අනන්තම් වචන කතාකිරීමට අපහසු වෙනවනම්. කෙටි හුස්ම ගැනීමක් සිදු කරනවානම්. හිසේ කැක්කුමක් වගේ තත්ත්යක් ඇතිවෙනවාවනම්. ඒ සිද්ධ වෙන්නේ අසාමාන්‍ය තත්වයක් නිසාවෙන්නට පුලුවන්. ක් ස්ට්‍රෝක එකෙමනතම් ආගතව වගේ තත්යක් නිසාම ඇතිවන්නට පුළුවන් බ්‍රේන් ටවම එක කෙමඳතම් මොේ ආශ්‍රිතව ඇතිවන්නව පිළිකාම ත්වයක් නිසා මේ ඇතිවීමේ හැකි අව් පවතිනවා ඉතින් ඒ නිසා හැකි ඉක්මනින් මෙවැනි අවස්ථාවක දියබ වෛද්‍ය ප්‍රතිකාර ලාගතයතුයි අපි දන්නවා ආගාතය කියයන තත්ත්වයක් ඇති වුණොත් අපි කල් ගනීමේදී මේ ඉතාමත් දරුණ තත්වයට පත්වන එක කියඇනි මොලේට ඩමේද්ජීමිතා විශාල වශයෙන් සිද්ධ වෙලා සම්පර් පෙර්මණට ඩමේජ් එකක් බවට පත්වන්නට පුුවන් අප අයාව ල ක්‍රාකාරරිත්තය සදාතනයකව අපට නැවත යතාතත්තවයට පත්කිරීමට හැකියාවක් නොවෙන තත්තේ පත්තෙන්න්න පුළන්.ඒ ලක්වා ගන්න නම් හැකික්මනින් නැවෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට නෙහිදී එන්නත් වගේ දෙවල් ාවිතා කිරීමම නිසා මේ හනිවීම අපට නවතා ගැනීමට හැකියාවක් පවතිනා. ඒති නවාවගේම වර්තමානයේ බොහෝ විටට දක්නට ලැබෙන කාරණයක් තමයි කාපල්ටන්ල සිින්දරෝම් කියල කියන්නේ. ොහෝ විට මේ කාන්තා පාර්ශයව ඇතිවන රෝගිතත්වයක් වුණත් තරුණ පරම්පරාවතුල බහුල වශයම මේ පිරමි පුද්ගලඇන්ට පවා මේ හඳුනාගන්නට තිබෙනවා. එක ඇන අපේ අත්ෙහි ඇගිලි හිරි වැටීමක් ඇගිලිවල්ල වියේදෙනාවක් ඇතිවෙනම්. ප්‍රධාන වශයම මේකට හේතුව තමයි එකම ඉරියව්වේ එකම දෙයක් සිදු කිරීම. එක යන්නේ වර්මානය බොහෝ දෙනෙ කම්පියටස් භාවික කරනවාම කම්ප ට ා කි ව . භාවිතා කිරීම කීබෝඩ් එකක් භාවිතා කිරීම එකක්ම ඉරියව්වෙන් වැඩි කාල පාසයක් සිදු කරනවා මෙහිදී මාංශ පේෂිවලට සිදුවන හානිය ඒ වගේම අපේ ස්නායිවලට සිදුවන හානයට තේ මේ කාපල්ට අන කියන සිින්දරෝම් තත්වයට පත්යෙන්ට පුළුවන් එවැනි තත්ත්යක් හේතුයෙන් මේ අංගිලි ආශිතව වේදනාවක් ඇතම් ප්‍රධනශෙන් මහ අපටඉිල්ල බරගිල්ල සහ මේ මැදගිල්ල කියන ඇගිලිවල මේ වේදනාව හටගන්නට පුළුවන් ඉතිෙන්න එවැනි අවස්ථාවකදේ ඔබ අතට විවේකයක් ලබාදීම තමත්තද ගත්තය ෙනො පෝෂණ මේ ඕන නිසාත්මය ඇතිවෙන්නට පුුවන් විටමින් ිටල්ගේ පෝෂකයන් අපේ දේහට නි පරිදි ලැබෙනනත් නම් මෙවැනි තත්වයකට ඔබ ගොදුරුවන්න පුුවන් එති නේනිසා ඔබගේ දදිනදා වැඩට එත්තු සිදුකරත් ධ අනිවාමාරම සැකිලිමත්වන්නට ඕන එකමකාරය වැඩිවේලාවක් සිදුකිරීමෙන් වැලකෙ සිටින්නට. එවිට ඔබගේ දේය නිසි පරිදි පවත්තාගන්නට පුළුවන්. ඔබගේ රාජකාරය තිබෙන්නේ මෙන්න මේ වගේ එකම කාරණයක් සිදු කරන්නට නම් කෙටි විවේකයක් ලබාගෙනන්නේ සිදුකිරීම ඉතාමත් ඇදගත්වනවා. ඒගේම බහොල වශයෙන්ම මේ හිරිවැටීමේ තත්වය දක්නට ලබෙන රෝගීන් ක්ඩායමක් තම ද ඩියාව කිය රෝ තත්තය පෙ රෝගී. දන්න ඩයිබටක් නියවරෝපති කිය තත්වය ඩයිබටික් නිියරපති කිය ත්ට හේතු. රුදර සේණනිමට්ටම වැඩිවීම නිසා අපේ ශ්නායි පද්ධතියට හානිවීම. එවැනි අවස්ථාවදී ප්‍රබහුල වශයෙන් අපේ පාදාාශ්‍රි ප්‍රේශයක හඳුනාගන්නට පුළුවන්. එම රෝගීන් ප්‍රශච කරනාකාරයට නික ඉදිකටුවලින් අනින සභාවයක් එහමන තමේ පුළුන් මත ඇවිදින සභාවයක්ගේ හඳුනාගන්නට. ලුවන් ඉති මේකට හේතු ප්‍රධානව රුදරේ සීමට වැඩවීම නිසා ස්නායි පද්දිතයට සිදුවන හනේ ති මේක නවතය අතාත්වයට පත්කර ගැනීම තාමත් අසීරු නිසා ඔබ දු කළේතු එකම දේ තමයි මේ සිදුවීමට නොදී ආරක්ෂා කර ගැනීමේ නේ සඳහා ඔබට ඔබේ රුදයේේ සීමට නිවරදිව පවත්තාගතතු. ඒ සහා සිදුකලේතු දේවල් පිළිබඳව ආහාර පානය කරන කොම දවශෂද ලාගන කොහමද කියන කාරණා පිළිබඳව අපි ීර්ක සාකච කරති බෙන එම වැඩසටහන්නවලට ඔබට සවන්දීම හැකාව පවති ඒ. කාරණනත්තමයි මේ දීවඩිය රෝගෙන් පෙල්න පුද්ගලයන්ට විටමින් බිටල් උනතාවයක් ඇතියෙන. එතින ඒ ඇතිමට හේතුව කුමක්දඒ වලක්වා ගන්න කොහමද කියන කාරණ පිළබඳවත් අපි මීට පරසාචා කර තිබෙනවා එහදන් මේ විටමින් ඕනතතා මගහරවා ගනිමින් ඔබ හැකිියව පවතින ඔබ ගේිස්්නායි පද්ධතියක්‍රය කාරත්ය නිසි පරිදි පවත්වා ගැනිමින් මේ හිරි වැටීමේ තත්ත් අවම කරගන්න. ගේ බොහෝවිට සමාජයේ දක්නට ලැබෙන තත්තම පරලයිසිස් යම් අප්‍රාණගතාවයන් ඇතිවීම. හිරි වැටීම ෝස්සේන මේ අප්‍රාණගතාවයන් ඇතිවන තවත් අවස්ථාවත් තමයි බර එසවීමදී සිදුවන වැරදීම් ඉතින් නැතැම් අවස්ථාවලදී අප කශේරුවට හානිවීම සිද්ධ වෙන්නට පුළුවන්. අපි දන්නවා කශේරු අ්‍යන්තරය ගමන් කරන සුසුම්නාව. මෙන මේ සුසුම්නාවට තෙරපුමක් ඇතිවුණු තානයක් ඇතිවුණුත් ඊට පහල කොටස් වල ක්‍රියාකාරයත්තය වලකින්නට පුළුවන්. ඉතින් අප දන්නවාම මේ කකාේර. දෙක් අතර පවදන අතරස්ථාපිත මඩල කෙලා කොටසක් මෙන්න මේ අතරස්ථාපිත මඩලේ අභ්‍යන්තර වශයෙන් ජැලිමේ සභාවයක් පවතිනවා ඒවගේ බාහිර වශයෙන් ලයින් එකක් ලේර එකක් පවතිනවා මෙන්න මේ ලේරක දුරල් වෙනට පුළුවන්. අපේ පෝෂණ උනතා ඇතු වුණුත් මෙන මේ ලේරක දුරල්ල වෙන ඒවිට අභ්‍යන්තරයේ පවතින ජැලිමේ කොටස පිටට නිරයාම හේතුවෙන්හි විිය්හෙ වෙනස් වෙනවා මේ විිය්හේ වෙනස්වීම යටතේ මේ ශලිප් ඩිස් කිය ත්වේ නැත හනිියයට ඩිස්ක කියෙන ත්වයට පත්වනට පුලුවන් වැනි අවස්ථාවද ඒ. ඒ ස්නායව සමග ගැටීම හේතුෙන් එ සුසුනාව සමඟ ගැටීම හේතුයෙන් අපට හිරි වැටීම තත්ත්වයක් දීර්ග කාලි නෝ පවතිනයට පුුවන්. ඒවගේ අප්‍රාණිකවීම පවතෙන්න්නට පුළන් ඒ නෑවත අතාත්වයට පත්කිටීම සඳහා විද් සල්ලකර්මවලට භාජනය කරන්නටත් සිද්ධ වෙන. හි ඒබයි නිසා එවැනි තත්ත්වය ලක්වාගන්නට ඔබ පෝෂණ ඌනතාවයන් වලක්වා ගන්නවා වගේ නිවැරදි ඉරියව් වලින් බර එසවීම සිදු කරන්නට ඕනේ බ නිවරදි නෝ ඉරියව්වලින් බර එසවීම නිසා ප්‍රධාාව සිද්ධවෙන්නට පුළන්. එතින හෑම රාජකාරියක දීම පරිසම කෙනෙක පවත් අගැීම ඉතාමත් දගත් නවා. ඒගේම හිරිවවැටීම ත්ව ඇතිවීමේ තවත් අවස්ථාවත්තමයි මල්ටිපල් ස්කලෝසිස් කියෙන තත්ේ මේක ඔටෝයිමන්ඩසිසේ එකක් අපේ ප්‍රතිශක්ති කරන පදධතියේ වැරදීමක් නිසා සිදුවන කාරණයක්. ඒවගේම අපි භාවිතතා කන විධහාරවල අතර්ගථන ටොක්සින්ස් නිසා හම තම් විශස රසායිනි කෙන් නිසා සිදුවීමම අවදානම පවතිනවා. වදාහරණයක් විදිහට මුහුදු ආශ්‍රිතව භාවිතතා කරන හදර්‍ර වෙසී පුඩ්ඩි සහඳුන ආහාර භාවිතයේ දී අපේ දෙට ඇතුළත්ව විද ොක්සින් ස මෙ තත්යක්ඇතිව න්නටල. ගේ එෙට යි බලන්ෙ නිති පරිදි පවත්වා නොගැීම සසිද්ව වනයට පුළලන් අපි අධික් හසවෙ වැඩ කරදීම නොත්තම් ්‍යය සිද කරදදි මේවැනි තත්යක් ඇතිවෙන් නඩ පුලන් අපේ දේහේ අසීමිත ලෙස මේ අයන ඉවීම සිද්ධ වෙනවනම් මෙන්න ඉත්වීම නිස්සාේ දේ අනක සදලත්තතා ට ගටලුවක් ඇතිව නට පුළලන් ප්‍රදාවශීම පොටසියම් සෝඩියම් කැසිම්ගේ අයන ඉදි නොබගේ ආහාරය වැනි අයන නිති පරදි ලබාගැනීම වැදගත්තෙනවා ඒවගේ ස්පොට් ්‍රීන්ක් එකක් වගේදයක් භාවිතා කිරීම තුලින් අපේ. මේක නැවත රපලිනිෂ් කිරීමක් සිදුකරනවා. ඒවා සිදුකරන්නේ නැත්තුව අහිතකර විදිට ඔබ දේහෙට ව්‍යායම් සිදුීම ක්‍රඩා සිදුකිරීම සහ එදිනදා වැඩකටයුතුළේ යෙදීම ඔබට හානිදායක වන්නට පුළන් ඉතින් නිසා ඒ පිළිබඳව සැලකීම ඉතා මත් ඇදගත්ව වෙනවා. ඒගේ විදිස්ථානවල තුවාල ඇතිවීම සහහින්ෆක්ෂන්ගේ තත්ව හතුවෙන. ඔොබට මේ හිරවැටීමට තත්වය කඳුනාගන්නට ලැබෙන්න්න පුළුවන් ඉති නේ නිසා විද්ධ කාරණ හේතුවෙන් හිරිවවැටීමේ තත්වයක් ඇතිවන්නට පුලුවන්. ඔබ නොසලකාහර නට එප. සාමාන්‍ය හිරිවැටීමක් හසාමානය හිරිවැටීමක් පිළිබඳ ඔබ මේ වෙන වෙට දන්නවා. එතින ඒ අසාමාන්‍ය හිරිවටීමක් ඇතිව සෑමවස්ථාවකදීම ඔබ වෛධ ප්‍රතිකාර සඳහායොමීම ඉතාමත්ත දෙගත්ත. ඔබ දන්නවා අපගේ මොලෙහි ක්‍රාකාරීත්තයටට. හානි සිදුව අවස්ථාවක් එම ට්‍රෝක් කියෙන තත්ත්වයක් ඇතිවුණොත් එහිදී කාලය කියල කියන්නේ ඉතාමත් වැදගත්තයක් මොකද කාල් ගත වීමත් සමඟ ඒ නැවත අතා තත්වයට පත්කිරීමට නොහැකි වනාකාරයට පත්වෙන්න්නට පුළුවන්.ඉතින් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න ඔබගේ හිරි වැටීම අසාමාන්‍ය තත්ත්යක්ද කියෙන කාරණය පිළිබඳව. ඔබට අද සම්පූර්ණ අදසක් ලබාගන්නට හැකියාවක් ලැබෙන්න්නට ඇතික අවිශවාාස කරන තවත් අරුත් බර වැඩසටානකින් හමේ ලා පොරත්ය ප යෝබ . ගන්වා එතෙක්ඔොබට ස්වතිදිවියයක්ක් ප්‍රත්තනාෙන්වා